කෙටි විරාමයක් තමයි ලබා ගත වෙන විරාමෙන් අනතුරු අපි සූදානම් නැවතත් කලමු ડોක්ටර් විශේෂාංගයත් එක්ක කතා බහ කරන්න. අද දවසේදී විශේෂයෙන්ම අපි කතා බහ කරන්නේ අර්ශස් රෝගය සම්බන්ධයෙන් වූ කරුණු කාරණා. අර්ශස් රෝගයට බලපාන්නා වූ කරුණු මොනවද, මේවා හැදෙන්නේ කොහොමද කියන කාරණා ගැන යම් අවබෝධයක් ඔබට ලබා ගන්නට ඇති. ඔබට ආරාධනා කරනවා දුරකථන අංක ඔස්සේ අපිට කතා කරන්නත් පුළුවන්. ආයුර්වේද වෛද්‍ය ප්‍රියංජිත් සමර වික්‍රම වෛද්‍යතුමා සමගයි අද දවසේ අපි මේ කාරණා සම්බන්ධයෙන් කතා බහ කරන්නේ. වෛද්‍යතුමනි, අර වර්ගීකරණයන් එක්ක කතා කරගෙන ආවා අපි එතනින් පස්සේ අර දුරකථන ඇමතුමට ගිහිලා කෙටි විරාමයක් ලබා ගත්තා. මේ සාමාන්‍යයෙන් අර්ශස් රෝගයේ තියෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහුට ඔය කියන ආකාරයේ ශරීරයට යම් වෙහෙසක් අපහසුවක් දැනිලා අනේ මට අර්ශස් නෙවෙයි වෙන්නත් පුළුවන් මේ තියෙන්නේ. අර්ශස් නැති ඇත්තටම අර්ශස් නැති කෙනෙක් බය වෙන්න පුළුවන් මට අර්ශස්ද දන්නේ නැහැ මේ තියෙන්නේ කියලා. ඇත්තටම මොනවද වෛද්‍යතුමනි ලක්ෂණ අපිට සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නත් කලින් පෞද්ගලිකව මට යම් තීරණයක් ගන්න පුළුවන් මට අර්ශස්ද දන්නේ නැහැ තියෙන්නේ කියලා. එහෙම පොඩ්ඩක් පෞද්ගලිකව හඳුනා ගන්න පුළුවන් විදිහට පොඩි හැඳින්වීමක් ඔබතුමා කරන්න, මේ කොහොමද අර්ශස් වල ලක්ෂණ කියලා. ඔව්, දැන් ඇත්තටම මම මුලින්ම කිව්වනේ මේක ශරීරයට වද දෙන ලෙඩක් කියලා. එතකොට වද දීම ස්ත්‍රී පුරුෂ ભેදයකුත් නැහැ. එතකොට කෙනෙකුගේ වයස් ભેදයකුත් නැහැ. එතකොට ඇත්තටම ශරීරයට තමන්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කිරීමට නොහැකි වෙන ආකාරයෙන් වද දෙන්නේ සතුරෙක් වගේ එක් ස්ථානයක් ආශ්‍රය කරගෙනනේ. ඒ කියන්නේ දැන් වර්ෂස් රෝගයේදී මුළු ශරීරයෙන් අතට, කකුලට, බඩට, පිටට, ඔළුවට එහෙම වේදනාවල් ගෙන දෙන්නේ නැහැනේ. නමුත් ස්ථානීයක තමයි වේදනාව කියලා දෙන්නේ. ඒ කියන්නේ ගුදමාර්ගය ආශ්‍රිතව. හැබැයි ගුදමාර්ගය ආශ්‍රිතව අර මම කිව්ව වගේ අර්ෂස්, අර විවිධ වර්ගාර්ෂස් තියෙනනේ, වාත අර්ෂස්, පිත්ත අර්ෂස්, සෙම් අර්ෂස් සහ සන්නිපාද. එතකොට ඒ අර්ෂස් නිසා ඇතිවන උපද්‍රව නිසා ශරීරයේ අනෙකුත් ප්‍රදේශයන් වේදනාවට පත් වෙන්න පුළුවන්. එතකොට මම මුලින්ම කිව්ව වාත අර්ෂස් වලදී අධික වේදනාවක්, අධික ශූලයක් ඇති වෙනවා. නමුත් අපේ වැගිරීමක් නැහැ, වියලි. ඊළඟට සමහරටේ පිටට නෙරන ගුද කීලා එහෙම ඊටාම මැලවිච්ච ගතියක් වගේ, ප්‍රාණවත් ගතියක් වගේ නොමැතිව තමයි ඒ ගුද කීලා තියෙන්නේ. එතකොට පිත්තාධික අර්ශස් වලදීත් වෙන්නේ ඒවා, ඒ ගුද කීලා කියන ඒවා මේ ඉතාම නිකන් රතු පැහැයට හුරු, රක්ත වර්ණ පැහැයට හුරුව තමයි තියෙන්නේ. ඉතින් ඒවත් අධික 10ක් තියෙනවා. සහ මලපහ කිරීමේදී තදබල වේදනාවකුත් එක තමයි. සහ සුළු වශයෙන් රුධිර පිටවීමක් පිට වෙන්න පුළුවන් සුළු වශයෙන්. ඊළඟට සෙම් අධික මේ අර්ශස් රෝගයේදීත් වෙන්නේ ශරීරයේ බර බවක් වෙනවා. ඊළඟට අනිත් එක තමයි මේ මලපහ කිරීමේදී මලපහ කිරීමේ අපහසුතාවයක්ම නැහැ. නමුත් ඒවයි සෙවල ගතියක් තියෙන්නේ. සෙවල ගතියක් මිශ්‍රව තමයි සෙම සහිත අර්ශස් රෝගයේදී මේවයි මේ පිට වෙන්නේ. සහ අපි විශේෂයෙන් සඳහන් කළ යුතු අර්ශස් රෝගයක් තමයි රක්තාර්ශස් කියන එක. ඒ තමයි මලපහ කිරීමේදී මල සමග රුධිරය පිටවීම. මල සමග හෝ මල නැතුවත් ආරම්භයේදී රුධිරය පිට වෙන්න පුළුවන්, අවසානයේදී සහ මල සමග පිට වෙන්න පුළුවන්. ඒක තමයි අපි සැලකිලිමත්ම විය යුත්තේ. බහුල වශයෙන්ම දැනට පවතින්නේ, බොහෝ අයටපත් පවතින්නේ වාතාර්ශස්, රක්තාර්ශස් සහ පිත්තාධික ඇති තත්වයෙන් ඇති වෙන අර්ශස් තමයි. අනිත් ඒවා නැත්තේද නොවේ. ඒ රෝගියාගේ කුපිත වෙන ලක්ෂණ අනුව, කුපිත වෙන දෝෂ අනුව තමයි ඒවා වර්ගීකරණය වෙන්නේ. එතකොට මම අර කලින් කිව්වාගේ අධික උෂ්ණ අධික ආහාර, රූක්ෂ ආහාර, ඒ වැළඳීම නිසා වාතය කුපිත වෙනවා. ඒ නිසා වාතය ප්‍රධාන කරගෙන ඒ අර්ශස් රෝගය ඇති වෙනවා. ඊළඟට පිත්තාධික අර්ශස් හැදෙනවා ඊටම දැවිලි සහගත මිරිස් වැඩිපුර භාවිතයෙන්. ඊළඟට ඔය අර මම ඉස්සෙල්ලා අපි කිව්වේ නොකටයුතු ආහාර ටිකක්, අන්නේ ආහාර භාවිතය නිසා ඇතිවෙන ශාරීරික උෂ්ණත්වය, උෂ්ණාධික කම නිසා ඇතිවෙන පිත්තාර්ශස් හැදෙනවා. සම අපි කිය යුතු ඊළඟ අවස්ථාව තමයි අර ඔබ ඇහුවා අතුරු පද්‍රවත් එක්කම අර මුලින්ම කතා කර දුරකථන ඇමතුමත් දුන්න මහත්මයෙක්ව සීතල. එතකොට මේ අර්ශස් හැදෙන එක හේතුවක් තමයි අධික ශීතල ප්‍රදේශවල සිටින අයටත්. ඒ අධික ශීතල නිසා වෙන්නේ මොකද? ගුදමාර්ගය කියන්නේ ඇත්තම ශීතල ප්‍රදේශවල සිටින සහ ශීතල ප්‍රදේශවල සීතල අසුන්වල වාඩි වී සිටීම. ඒකත් බලපානවා. අසුන්වල වාඩි වෙලා ඉන්න කෙනෙකුගේ ගුදමාර්ගය ආශ්‍රිතව තියෙනවා ඒ ගුද ශිරා ටික. ඒ ගුද ශිරාවල ඇතිවන රුධිරය
ඉතිරිවීම රුධිරය අපි ඒකට කියනවා මේ රැස්වීම නිසා තමයි නිවැරදිව කැපවහණය වෙන්නේ නේද ප්‍රවාහණය නොවීම නිසා එක් සංශ්‍රේ වීම නිසා තමයි මේ අර්ශස් රෝගය ඇති වෙන්නේ. ඒතර මම එතනින් තව පොඩ්ඩක් එහාට යන්නම්. ඒ තමයි අපේ ශරීරයේ මූලාධාර පේශිය ආශ්‍රිතව තමයි ගුදු මාර්ගයේ පිටලා තියෙන්නේ. එතකොට මූලාධාර පේශියේ අපි අසුන් ගැල සිටිනකොට මේ මූලාධාර පේශියට තමයි මුළු ශරීරයේම ඉන්ද්‍රියන් වල බර එන්නේ. ඒතර ඒ නිසා රුධිරය ගමන් කිරීම ඒ කියන්නේ ධමනි වලින් ආපු රුධිරය ශිරා වලින් ආපහු නැවත ශරීරයට ප්‍රවාහණය කිරීමේදී ඇතිවන බාධාව නිසා තමයි මේ අර්ශස් රෝගය කියන තත්ත්වය ඇති වෙන්නේ. විශේෂයෙන් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒක. එතකොට සීතල අධික ප්‍රදේශවල සිටිනකොට අර ශිරාවල ඇකිලීමක් ඇති වෙනවා. එතකොට ප්‍රවාහණය රුධිර ප්‍රවාහණය ගමනාගමනය හරියට සිදු වෙන්නේ නැති නිසා ස්ථානය එකතු වෙලා අර්ශස් රෝගය ඇති වෙන්න පුළුවන්. ඒතර ඔබ කිව්වා අර කලින් දුරකථන ඇඳුමේ මහත්මයා ඇහුවා වගේ එතුමාට දෙන්න තියෙන්නේ ඒක තමයි මේ කාලයේදී අර්ශස් හැදීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැදතුමනි දැන් අර්ශස් රෝගියෙන් ප්‍රතිකාර මේ කියන්නේ මේ අර්ශස් රෝගියෙන් මේ පීඩා විඳින කෙනෙකුට දැන් ඔය දේශගුණික කාරණාත් එක්ක මේකේ තියෙනව වේදනාව අර්ශස් රෝගිය සාමාන්‍යයෙන් මේ එකෙන් වේදා විඳින ප්‍රමාණය වැඩි වෙන්න කාලයත් බලපානවා. බලපාන්න පුළුවන්. අර්ශස් රෝගිය ඇතිවීමටත් මම කලින්ම කිව්වනේ කාලයත් බලපානවා. උෂ්ණ මේ ඍතු ભેදයක් බලපාන අපිට උෂ්ණ කාලයකදී අපි ගන්න සමහර ආහාර දෙනවා ඒක නිසා ශරීරයටත් උෂ්ණ දැන්ත්වයක් තියෙන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ ලංකාව වගේ රටක කෙනෙක් ඉන්නවා නම් ඔහුට දැන් සීතල කියන එක එච්චර ලොකුවට බලපාන්නේ නැහැනේ. සාමාන්‍ය මේ කාලේ දෙසැම්බර් කාලේ වගේ තමයි පොඩ්ඩක් ඔය වගේ සීතල තත්ත්වයක් තිබෙන්නේ. දැන් රෝග සීතල තත්ත්වයක් තිබෙනකොට රෝග තත්ත්වය ටිකක් උත්සන්න වගේ වෙනකොට පොඩක් අපහසුයෙන් හරි ඉවසගෙන ඉන්නවා. මේක කාටවත් කියන්නෙත් නැහැ, වෛද්‍යවරයෙක් හමු වෙන්නෙත් නැහැ. සාමාන්‍ය කාලවලදී වේදනාව ටිකක් මගහැරීගෙන යනකොට ගණන් ගන්නෑ, ආ දැන් මට ඔක හොඳයිනේ ගණන් ගන්න දෙයක් නැහැ, ඔක ඉන්න දවසක ඒවි, ඒ දවසට පොඩ්ඩක් කොහොම ඉවසගෙන ඉන්නවා. එහෙම කාලයක් තිස්සේ හිටියොත් මොකද වෙන්න පුළුවන්? ඔව් දැන් ඇත්තටම අර්ශස් රෝගය කෙනෙකුගේ වැඩිවීමට ප්‍රධාන හේතුවක් තමයි අර ඔබ කිව්වා වගේ ප්‍රකාශ නොකිරීම. වෛද්‍යරට ප්‍රකාශ කරන්නේ මොකද? ඇත්තටම ලැජ්ජයි කියන්නේ. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? අර අපේ කියමනකුත් තියෙනනේ නීතිතුමාට නියම කාර්ය නොකිරීමත් වෛද්‍යවරයාට සත්‍යතරතුරු රෝගය ගැන නියමාකාරයෙන් ප්‍රකාශ නොකිරීමත් තමයි කියලා. ඒතර ඒ වගේ තමන්ට තියෙන ලැජ්ජාව නිසා මේ ආසනීපය පිළිබඳ රෝග ලක්ෂණ ප්‍රකාශ නොකරොත් ඒ රෝගය ගැන වෛද්‍යරය දැනුවත් කළා ප්‍රතිකාරයක් ලබා නොගත හොත් ඔහුට මේ අර මං කලින් ගිය රෝගේ හඳුනන වගේ ශරීරයට පීඩා දෙන තත්ත්වයක්. සතුරෙකු වගේ පීඩා කරන තත්ත්වයක්. පැහැදිලිව වෛද්‍යතුමනි මේ දැන් කුදු මාර්ගයවට දැන් ওই අර්ශස් තත්ත්වය එක් එක් ස්ථානවල ওই විදිහට ඇති වෙන්න පුළුවන් නේ ඔබතුමා කියපු ආකාරයට. දැන් කුදු මාර්ගයවට මෙහෙම සැලකිලිමත් නොවුනොත් සහ නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර නොවුනොත් මේක පිළිකා තත්ත්වයකට උනත් වර්ධනය වෙන්න හැකියාවක් තිබෙනවද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඊටත් වඩා මම කිව්වා වගේ ඊටාම සුදුසු ආහාර, අධික උෂ්ණ අධික නොවන ආහාර, අධික ශීතල නොවන ආහාර සහ මලබද්ධය ඇතිවීමට නොවන ආකාරයෙන් ඇතිවීමට නොහැකි වන ආකාරයෙන් ආහාර ගැනීම තමයි ඊටාම වටින්නේ. මම හිතන්නේ අපි මේ ඉස්සර ගන්න ආහාර අංග සම්පූර්ණ ආහාර වේලක්නේ. ඒතර ඔය අවස්ථාවන් වලදී මම හිතන්නේ ඒවා එවන්නෝ රෝග තත්ත්වයන් අපි අහන්න ඇහුවේ බොහොම අඩුවෙන්. දැන් වර්තමාන වෙනකොට එන්න වැඩි වෙනවා මේ රෝග තත්ත්වයන්. හේතුව මොකද? අර අධික උෂ්ණාධික ආහාර. ඇත්තටම උෂ්ණාධික ආහාරටත් කියනටත් වඩා අපි විෂම ආහාර කියලා කියන එක තමයි වඩාම නිවැරදි. يعني ස්වභාවිකව ලැබෙන දේ නෙමෙයි. ලැබෙන දේවල් නෙමෙයි. ඒතර ඒ නිසා මිනිසුන්ගේ එදිනෙදා ගන්න ආහාර රටාවේ වෙනස්කම් ඇති වෙලා මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඒ මලබද්ධය අර්ශස් රෝගයට ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොටම අපි හේතු කීපයක් කිව්වා. වාඩි වෙලා ඉන්න අය, සීතල ප්‍රදේශවල ඉන්න අය, ඔය විෂම ආහාර ගැනීමත් අර ඔබ කිව්වා වගේ විශේෂිතම හේතුවක් වෙනවා මේ අර්ශස් රෝගය ඇතිවීමේ. සාමාන්‍ය වෛද්‍යතුමනි එතකොට අපි ඇත්තටම දැන් නොකරන දෙයක් පැහැදිලිව මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඇතැම් මිටසනික ආහාර ඔය වගේ දේවල් ගන්නවා. සාමාන්‍යයෙන් මලබද්ධය ගැනත් හිතලා සාමාන්‍යයෙන් අපගේ හැම ලෙඩ රෝගෙටම අපේ සෞඛ්‍ය මත්භාවය පවත්වා ගන්නට දැන් ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ සෙමසේ දෙයක් නෙවෙයි. විෂ්කම් රසක් තියෙනවා අපිට කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. මේ අර්ශස් රෝගයත් සම්බන්ධ කරගෙන සාමාන්‍යයෙන් අපි මොන වගේ ආහාර වේලක්ද ගන්න ඕනේ අපි මේ සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න? අනිවාර්යයෙන් අපි ප්‍රධාන ආහාර වේල වශයෙන් අපි බත් පාවිච්චි කරනවානේ. එතකොට බත් සමග කොළ, මැල්ලුම්,
මැල්ලුම් අධික ආහාරයක් මැල්ලුම් සහිතව අංග සම්පූර්ණ ආහාර වේලකට තමයි පාවිච්චි කරන්න ඕන. ඊළඟට තෙල් කෑම අපි පුළුවන් තරම් අඩු කරන්න ඕන. මම මේ කියන්නේ අර්ශස් රෝගීන් කෙසේද ආහාර වේලක් ගත යුතුද කියලා. ඒතොර තෙල් අඩු ආහාර වේලක් තමයි අපි භාවිතා කරන්න ඕන. ඊළඟට මිරිස් අඩුවෙන් පාවිච්චි කරන්න ඕන. ඒක අමු මිරිස් සහ වියලි මිරිස් හරි පාවිච්චි කරන්න ඕන අඩුවෙන්. සහ කුළුබඩු අපි ආහාර රස වර්ණවත් කිරීම රස කිරීම සඳහා යොදන ඒ කුළුබඩු වලත් ඒවයි සමහරට උෂ්ණාධික තත්ත්වයන් තියෙනවා. මොකද ගම්මිරිස් තියෙනවා. ඒ වගේ අධික තත්ත්වයක් නිසාත් ආහාරය උෂ්ණාධික වෙන්න පුළුවන්. ඒ එක්කම අපේ තවත් දෙයක් තියෙනවනේ සමහර විට අපි ෆ්‍රිජ් එකේ තිබිලා ෂණිකවම අරගෙන කනවා බොනවා. ඒකත් ප්‍රධාන වශයෙන් බලපානවා.